අයිබෝවන් වඩකම් එන්න අදත් ආවා ආෆ්ටර් ස්කූල් වැඩසටහනේ ඔයගලන්ට දෙමළ උගන්වන්න අදත් අලුත් මාතෘකාවත් එක්ක අලුත් දේවල් ගැන ඔයගලන්ට කියලා දෙන්න ලෑස්තියෙන් අපි ඉන්නවා ඔයාලා සූදානම් වෙන්න අද දවසේ පාඩමෙත් අපිත් එක්ක එකතු වෙනවා කතිකා චාර්ය තුමිය අපේ ලක්මිනී නයනශාන්ති එයාවත් අපි ආදරෙන් සාදරෙන් පිළිගනිමු අයිබෝවන් වඩකම් ටීචර් අයිබෝවන් වඩකම් දීපා එපඩි ඉරිකරින්ය නල්ලා ඉරිකරින් දීපා උඟලකම එපඩි නාන් නල්ල සුගම් හරි එනඟ අද පාඩමට අපි ඉක්මනින්ම යමු මොකද අද දවසේ තරි වැදගත් පාඩමක් තමයි ටීචර් අපිට කියලා දෙන්න යන්නේ ඉතින් ටීචර් අද දවසේ අපි අපිට ඔයා කියලා දෙන්න යන මේ අලුත් පාඩම මොකද්ද ඕ දීපා දැන් අපි එනකොට යනකොට අපිට වැඩි වශයෙන් අවශ්‍ය වෙන මොනවද දීපා වාහනයක් තමයි ඉතින් වාහනයක් තමයි නේ මේ දවස්වල ගන්න අමාරුයි නේද ඔව් හරි ඒ වුණාට අපි ඉගෙන ගන්න යනවා අද දවසේ වාහන වලට මොනවද දමිළ භාෂාවෙන් කියන නම් කියලා. දැන් විශේෂයෙන් දැන් අපි මේ වචන ඉගෙන ගන්නේ අපේ භාෂාවේ තියෙන දැනුම වර්ධනය කරගන්න අවශ්‍ය නිසා. හැබැයි අපි වැඩි වශයෙන් භාවිතා කරන්නේ සිංහල වේවා දමිළ වේවා අපි හැමෝම වැඩි වශයෙන් භාවිතා කරන්නේ ඉංග්‍රීසි වචනේ නේද? හරි එහෙනම් ගිය සතියේ අපි ගෙදර තියෙන භාණ්ඩ ගැන අපි කියලා දුන්නා. ඉතින් ඒ ගැන ඔයගලන්ට අවබෝධයක් ඇති කියලා හිතනවා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මෙන්න මේකට දෙමළෙන් කියන්නේ මොකද්ද කියලා ඔයාගෙන් අහනකොට ඒක දන්න කියලා ඔයා කියන්නේ නැතුව මෙන්න මේකයකට කියන්නේ කියලා කියනවා කියන්නේම ඒක වෙනම දක්ෂතාවයක්. ඉතින් ඒ දක්ෂතාවය ඇති කරන තමයි අපි සෑම සතියෙම බ්‍රහස්පතින්දා දවසක අලුත් අලුත් දේවල් එක්ක ඔයාලව හම්බ වෙන්න ඇවිත් ඉන්නේ. ඉතින් අද දවසේ වාහන ගැන ඔයාලට කියලා දෙන්න වාහනවල කොහොමද අපි අඳුනගන්නේ කියන එක තමයි අපිට ටීචර් කියලා දෙන්න යන්නේ. ඒ හින්දා අපි පාඩමට දැන් යමු. ඔව්. දීපා අපි වාහන ගැන කතා කරන්න කලින් වාහන වලට මොකක්ද දමිළ භාෂාවෙන් කියන්නේ කියලා ඉගෙන ගන්න එපා නේද? වාහනයට දමිළ භාෂාවෙන් කියනවා අපි වාහනම් කියලා. ඒක බහුවචන වෙනකොට අපි කියනවා වාහනංගල් කියලා. සිංහල දෙමළ දෙකම සාමාන්‍යයෙන් එකම විදිහට යන වචන තමයි මේවා නේද ටීචර්? ඔව්. අපි ලියමු වාහනංගල් කියලා නේද වාහන ගැනනේ කතා කරන්නේ වාහනංගල් අපි එක ඒක වචනෙන් ගන්නවා නම් වාහනම් හරි එතකොට අපිට මුලින්ම යන්න වාහන ගැන කිව්ව ගම මතක් වෙන්නේ බස් එක නේද? එතකොට ඒකෙම තියෙනවා අපි දමිළ අයත් කියනවා බස් කියලා. ඒ වගේම ඒකට කියනවා පේරුන්ද කියලා. ඒ වගේම තමයි මේ වාහනයට රථයට කියන තව නමක් තමයි වණ්ඩි කියලා කියන්නේ. නේද? එතකොට අපිට ඒකත් කියන්න පුළුවන් වාහනයට සමාන පදයක් විදිහට වණ්ඩි කියලා. බස් එකට කියනවා බස් වණ්ඩි. එහෙම නැත්නම් පේරුන්ද කියලා. බස් වණ්ඩි දැන් වණ්ඩි කියන ඒ වචනේ අපි ගත්තම හැම වාහනයක් ගැන අපි කියනකොටම අපි ඒ වණ්ඩි කෑල්ල අන්තිමට දානකොට ඒක වාහන කියන තේරුම තමයි එන්නේ නේද ටීචර්? ඔව්. දැන් බස් වණ්ඩි, පේරුන්දු වණ්ඩි දෙකටම වණ්ඩි කියන වචනේ යොදලා කියන්න පුළුවන්. බස් වණ්ඩි, පේරුන්දු වණ්ඩි. ඊළඟට අපි කතා කරනවා මෝටර් රථය. ඒකට කියනවා මෝටාර් වණ්ඩි කියලා. අපි කාර් කියලා දෙකට කියනවා මෝටාර් වණ්ඩි වාහනම් වාහනය බස් වණ්ඩි බස් රථය එහෙම නැත්නම් පේරුන්දු මෝටාර් වණ්ඩි මෝටර් රථය එතකොට ඊළඟට දැන් අපි බලන්න යන්නේ තවත් වාහන කීපයක්. හා අලුත් ඒවා නේද ටීචර්? ඔව්. දැන් මේ මොනවාද? මේවා යන්නේ වතුරේ නේද? එතකොට අපිට මේකට කියන්න පුළුවන් මෙතන තියෙන්නේ ඔරුවක්. ඔරුවට අපි කියනවා ඕඩම් කියලා. ඕඩම්. ඊළඟට තියෙන්නේ නැවක්. නැවට කියනවා කප්පල් කියලා. මේ වචන දැන් අපි දමිළ භාෂාවෙන් කියන වචන මොනවාද කියන එක දැනගන්නවා වගේම අපේ දරුවන්ට එයාලගේ දෙමළ භාෂාව පාසල් විෂය නිර්දේශය තුළ ඉගෙන ගන්නකොටත් විශේෂයෙන් ශිෂ්‍යත්ව විභාගෙටත් ඒ වගේම 6 7 8 9 කියන ශ්‍රේණිවල
විශේෂයෙන් මේ වගේ පාඩම් තියෙනවා. මං හිතන්නේ ඉතින් මේ වැඩසටහන තුළින් ඔබට මේව නරඹලා මතක තියාගෙන ඔබගේ එක්සෑම් වලටත් හොඳට ලියන්න පුළුවන්. ටීචර් මට මේ දැන් ඒ ඔරුවක් පාවිච්චි කරලා වාක්‍යයක් කියන්න ටීචර්. ඉදු ඔරු අලහාන කප්පල්. මේක ලස්සන නැවක්. එහෙම නැත්නම් කියන්න බලන්න ඉදු ඔරු පෙරිය කප්පල්. මේක ලොකු නැවක්. ඉදු ඔරු ඕඩම්. එහෙම කියලා. ඉදු ඔරු ඕඩම්. ඒ හින්දා දැන් මේක උදාහරණයක් විතරයි. ඉතින් ඔයාලත් අලුත් අලුත් වචන ගොඩක් දන්නවා. පහුගිය සතිවල අපි පාඩම්වල කියලා දීපුවා. ඒ ටිකත් එක අලුත් වචන මේ අලුත් වාක්‍ය ඔයාලත් ලියලා බලන්න. හරි. ආයෙමත් පාරක් ඔක කියලා දෙමු නේද ටීචර්? ඔව්. ඕඩම් ඔරුව කප්පල් නැව. ඊළඟට දැන් අපි වතුරෙද්දියානේ. දැන් අපිට පේනවා අහස යන්න නේද? මොකද්ද දීපා තියෙන්නේ? ගුවන් යානයක් තියෙනවා නේද? අපි ඒකට දමිළ භාෂාවෙන් කියනවා විමානම් කියලා. විමානම්. විමානම්. දැන් මේක ඉස්සෙල්ලා කියලා දුන්නේ මේ දෙකේ තියෙන වෙනසක් මම ඒක කියලා දෙන්න මේ හදන්නේ. දැන් මෙතන තියෙනවා බයිසිකලයක්, අතන තියෙනවා ත්‍රී රෝද රථයක්. අපි මේකට කියනවා සයිකල් කියන්න පුළුවන්. එහෙම නැත්නම් තුයි චක්‍ර වණ්ඩි කියලා කියනවා. දැන් ඊළඟට තියෙන ත්‍රී රෝද රථයක්. අපි ඒකට කියනවා ත්‍රී රෝද රථය කියලා නේද? එතකොට ත්‍රී කිව්වම ඉංග්‍රීසියෙන් අපි තුන කියන විදිහට අදහස් ගන්නවනේ. ඒ වගේම රෝද තුනක්නේ තියෙන්නේ. එතකොට දමිළ භාෂාවෙන් කියනවා මුච්චක්කර වණ්ඩි කියලා. චක්කර කියන්නේ රෝද කියන එක නේද? එතකොට මුච්චක්කර වණ්ඩි කියලා කියන්නේ ත්‍රී රෝද රථය. මුච්චක්කර වණ්ඩි. දැන් අපි ආයෙමත් අර වණ්ඩි කියන එක පාවිච්චි කරනවා නේද ටීචර්? ඔව්. ඒ වගේම බයිසිකලයට අපිට කියන්න පුළුවන් තුයි චක්‍ර වණ්ඩි. තනි වචනයක් විදිහට එන්න ඕනේ. තුවිචක්කර වණ්ඩි. විමානම් ගුවන් යානය තුවිචක්කර වණ්ඩි බයිසිකලය එහෙම නැත්නම් සයිකල් මුච්චක්කර වණ්ඩි ත්‍රී රෝද රථය. ඒ වගේම දැන් විමානම් අහසේ යන හින්දා අපි අහසට අපි ආගායම් කියලා නේද ටිෂ කියන්නේ? ආහායම් කියනවා වානම් කියනවා නේද? එතකොට දැන් විමානම් එකට සාමාන්‍යයෙන් ආහාය විමානම් කියලා අපි කියනවා. හරි නේද ටීචර්? හරි අනිවාර්යයෙන්. හරි. එහෙනම් ඊළඟට අපි බලන්න යන්නේ. හරි. ඊළඟට කවුද ඉන්නේ? ඊළඟට ඉන්නවා අපි ගවයාට කිව්වා මාඩු කියලා නේද? එතකොට අපි මේක ගොන් කරත්තය කියලා කියනවාද නැත්නම් කරත්තය කියලා කියන. ඒකට අපි කියනවා මාට්ටු වණ්ඩි කියලා. මාට්ටු වණ්ඩි. ඒක හරි ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් නේද ටීෂර්? මාඩු කියන්නේ හරක. හරක. එතකොට අපි සිංහලෙනුත් කියනවා ගොන් කරත්තය කියලා නේද? එතකොට මාට්ටු වණ්ඩි කියලා දමිළ භාෂාවෙන් කියනවා. ඊළඟට තියෙනවා දැන් භාවිතා නොවනට ඉස්සර වැඩි වශයෙන් භාවිතා වෙච්ච වාහනයක් නේද? ඒකට අපි කියනවා දෝලාව කියලා සිංහලෙන්. එතකොට දමිළ භාෂාවෙන් කියනවා පල්ලාක්කු කියලා. පල්ලාක්කු. ඒ වගේම මාට්ටු වණ්ඩි. ඒ දෙකම මතක තියාගන්න පුළුවන් ලේසිම වචන දෙකක්. පල්ලාක්කු මාට්ටු වණ්ඩි. ඒ වගේම හරියට බලාගන්න දැන් පල්ලාක්කු එහෙම ලියනකොට අපි ලයන්නත් අපි ගොඩක් කියලා දීලා තියෙනවා නේද ටිචර්? දැන් එතකොට මේකට පාවිච්චි කරන ඒ ල මොකද කියන එක හරියට දැනගන්න. ඒ වගේම ඒ ල ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියන එක හරියට ඕගොල්ලන් ප්‍රැක්ටිස් කරගන්න. එතකොට පල්ලාක්කු මාට්ටු වණ්ඩි. ඊළඟට මෙතන තියෙනවා රොකට් එකක් නේද? අපි පුංචි දරුවෝ වැඩි වශයෙන් කැමති මේ වගේ වාහනවලට නේද? ගෙවල් වල යන් අපිට යන්න බැරි වුණත් අපි පුංචි දරුවෝ මිලදී ගන්න කැමති වාහනයක් තමයි මේ රොකට් එක. ඒතර රොකට් එකට දමිළ භාෂාවෙන් කියනවා වාන වූර්ධි කියලා. වාන වූර්ධි. වාන වූර්ධි.
ඊළඟට මොකද්ද දීපා තියෙන්නේ? සබ්මරින් එකක්. සබ්මරින් එක නේද? සබ්මරින් එකට තිමුනේ භාෂාවෙන් කියන්නේ නීර් මූල්කි කප්පල්. නීර් මූල්කි කප්පල්. කප්පල් කියලා කියන්නේ නැවටිලිච. නීර් මූල්කි කියලා කියන්නේ වතුරේ යට වෙනවා කියන එක තමයි ඒකේ තේරුම. එතකොට නීර් මූල්කි කප්පල්. ටිකක් දිග වචනයක් දිග වචනයක් හැබැයි නීර් මූල්ගි කපල් කියනකොට අර අල්ලාගෙන විශේෂයෙන්ම අපි ඒක බලන්න තියාගන්න. දැන් ඒකෙත් කොටස් තුනක් නේද? නීර් කියන්නේ වතුර, මූල්ගි කිව්වේ යට වෙනවා කියන එක, කපල් කියන්නේ නැව. ඒතර නීර් මූල්ගි කපලම් කපල් කියලා අපිට මතක තියාගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් වාහන ටික කතා කරා. මෙතන එක වාහනයක් අපිට පින්තූරයක් තිබුණේ නැහැ. අපි ඒකත් ඒ උනට මතක් කරමු. මොකද්ද දුම්රිය? දුම්රියට අපි තමිල භාෂාවෙන් කියනවා පුහෙයි ඉරදම්, එහෙම නැත්නම් පුහෙයි වණ්ඩි කියලා. පුහෙයි වණ්ඩි කියලා අපි ඒකත් ලියලා පෙන්නමු. හරි. මොකද විශේෂයෙන් අපි භාවිතා කරන අපි ගමන් බිමන් වල යොදා ගන්න වාහනයක් තමයි පුහෙයි වණ්ඩි කියලා කියන්නේ. පුහෙයි වණ්ඩි. පුහෙයි කියලා කියන්නේ දුම. පුහෙයි වණ්ඩි, එහෙම නැත්නම් පුහෙයි ඉරදම් කියලා කියන්න පුළුවන් නේද? පුහෙයි ඉරදම්. හරි. එතකොට පුහෙයි ඉරදම් වාන වෘදි නීර් මූල්හි කප්පල්. හරි. දැන් ආයෙමත් පාරක් ටීචර් ඒව මුල ඉඳලාම දැන් කියලා දෙන්න යන්නේ. කවුරුරේ ඒව මිස් කරලා තිබුණා නම්, එහෙම නැත්නම් ඔයාලට හරියට ඒක අහගන්න බැරි වුණා නම් එන්න අවස්ථාවක් දැන් ආයෙමත් අපි ඒ ටික මුල ඉඳලාම මතක් කරනවා. දැන් ඒ වගේම දැන් පොඩි ළමයි ගෙදර ඉන්නකොට අම්මලා ඒගොල්ලන් සෙල්ලම් කරනකොට එක එක බඩු කියලා දෙනවා. ඒ වගේම ඒගොල්ලන් සෙල්ලම් කරනකොට ළඟ ඉඳගෙන එයාලා සෙල්ලම් කරන දිහා බලනකොට ඔයාලට පුළුවන් ඒකේ වාහන තිබුණොත් එහෙම මෙන්න මේකට කියන්නේ මෙන්න මේක දෙමළ වාක්‍ය මේක මේ එහෙම කියලා ඔයාලට කියලා දුන්නොත් එයාලා පොඩි කාලෙින්දම්ම ඒව ගැන පුරුදු වෙනකොට එයාලට හරි ඒක පහසු වෙනවා කියලා අපි හිතනවා. හරි දිශ. එහෙනම් අපි මුලින්ම බලමුද? ඔව්. වාහනයට තමිල භාෂාවෙන් කියන්නේ වාහනම්. ඒකට සමාන පදයක් විදිහට අපිට වණ්ඩි කියන වචනේ යොදා ගන්න පුළුවන්. එතකොට ඒකේ බහුවචන පදය වාහනංගල්. එතකොට බස් රථයට කියනවා බස් වණ්ඩි, එහෙම නැත්නම් පේරුන්ද කියලා කියන්න පුළුවන්. ඊළඟට මෝටර් රථය, එහෙම නැත්නම් කායක අපි ඒකට කියනවා මෝටාර් වණ්ඩි කියලා. ඊළඟට ඔරුව, ඔරුවට තමිල භාෂාවෙන් කියනවා ඕඩම්, නැවට තමිල භාෂාවෙන් කියනවා කප්පල්. ගුවන් යානය, එහෙම නැත්නම් අහස් යානය අපි කියනවා විමානම්. ඒ වගේම බයිසිකලය තුයිචක්‍ර වණ්ඩි, එහෙම නැත්නම් සයිකල්. ත්‍රී රෝද රථය මුචක්‍ර වණ්ඩි. ඒ වගේම දෝලාව පල්ලාක්කු. ඒ වගේම ගොං කරත්තය මාට්ටු වණ්ඩි. අවසාන වශයෙන් අපි කතා කරා රොකට්ටුවට කියන්නේ වාන වෘදි, ඒ වගේම දුම්රිය කියනවා අපි පුහෙයි වණ්ඩි, එහෙම නැත්නම් පුහෙයි ඉරදම්. ඊළඟට සබ්මරීනය නීර් මූල්කි කප්ප කියලා කියන්න පුළුවන්. හරි. එතකොට ඊට දැන් වාහනම් කියලා දෙනකොට දැන් වාහනවල පොදුවෙන් පොදු චොට්කල් ටිකකුත් අපි තිබුණානේ. දැන් වණ්ඩි කියන එක, ඒ වගේම දැන් ඌර්දි කියන එක, දැන් වණ්ඩියකට සාමාන්‍ය පදයක් තමයි ඌර්දි කියලා කියන්නේ. එතකොට දැන් අපි එක තැනකද වාන ඌර්දි කියලා ඒක අපි භාවිතා කරා. ඒ වගේම දැන් නීර් මූල්ගි කපල් එකේ ත්‍රිෂ කියලා දුන්නා නීර් කියන්නේ වතුර, මූල්ගි කියන්නේ යට වෙනවා කියන එක, කපල් කියන්නේ නැවට. එතකොට මේ වගේ අලුත් දේවල් ගොඩක් අද ටීචර් අපිට කියලා දීලා තියෙනවා. ඒ හින්දා මේ අපේ ආයමත් පාර පුළුවන් නම් ටීචර් කියලා දෙමුනේ. දැන් මේ පොඩ්ඩක් උච්චාරණය කළා හරියට අපි ආයෙමත් පාරක් ටීචර්ගෙන් අහගමු කොහොමද ඔයාට කියන්නේ කියලා. වාහනම් වාහනය, වාහනංගල් වාහන, බස් රථය බස් වණ්ඩි පේරුந்து, මෝටර් රථය මෝටාර් වණ්ඩි, ඔරුව ஓடம், நெவ கப்பல், ஆசியானைய விமானம், பைசிக்கலைய சைக்கிள், துயிச்சக்கர வண்டி, த்ரீரோதரத்தைய முச்சக்கர வண்டி, கொன்கரத்தைய
மாட்டு வண்டி தோலாவ பல்லாக்கு தும்ரிய புகை வண்டி புகையிரதம் ரொக்கட்டுவ வானபூர்தி சப்மெரீனிய நீர்மூழ்கி கப்பல். එන දැන් පින්තූරත් එක්කම වාහන ගෙන ටීස කියලා දුන්නා ඔයාලට මතක ඇති මේ මතකේ තවත් අපි ස්ට්‍රෝං කරන්න ලස්සන සින්දුවක් ඒ කියන්නේ වාහන ගෙන ලස්සන සින්දුවකුත් අපි ඔයගලන්ට මේ දැන් අපි දෙන්නයි හදන්නේ ඒ හින්දා අද අපිත් එක්ක එකතු වෙලා වාහන ගෙන ගොඩාක් දේවල් කියලා දීපු අලුත් මාතෘකාවත් එක්ක ඇවිල්ලා අපිට අලුත් නොලෙජ් එකක් දීපු අපේ ටීචර්ට ස්තුති කරන්න ඕනේ ඒ හින්දා අදත් අපිත් එක්ක එකතු වෙලා හිටපු අපේ කතිකාචාර්ය ලක්මිනී නයනශාන්ති ටීචර්ට අපි ස්තුති කරනවා බොහොම ස්තුති ටීචර්